තුළ නොපෙනෙන ලිඳ පිළිබඳව අපි අසා ඇත්තෙමු. නිලාවරේ යන නමින් හඳුන්වන මෙම ලිඳ යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ආසන්නයේ පිහිටා තිබේ. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙම පතුල නොපෙනෙන ලිඳ ඉතා පැරණිය. මෙම ලිඳ ගැන හින්දු හා බෞද්ධ භක්තිකයන් අතර ඉතිහාසයේ සිට පැවත එන විවිධ මතයන් පවතී. බොහෝ ජනයාගේ විශ්වාසය වනුයේ මෙම ලිඳට පතුලක් නොමැති බවයි. ඒත් මෑතකදී නාවික හමුදාව විසින් නාවික කිමිදුම්කරුවන් සහ දියට ගමන් කළ හැකි ස්වයංක්‍රීය රෝබෝ යන්ත්‍රයක් මගින් කළ ගවේෂණ කටයුතුවලදී හෙළි වූයේ ලිඳෙහි මීටර් 52.5ක් ගැඹුරට ගිය කල ස්වභාවික පතුලක් ඇති බවයි. තවද මෙම ලිඳේ නොයෙක් ගැඹුරු ස්ථානවලදී හමු වූ කුඩා හා මහා පරිමාණයේ දෝනා දිශා කීපයකට විහිදී යන බව නිරීක්ෂණය විය. ඉන් එක් දෝනාවකින් ජලය කීරමලයේ පොකුණට ගෙන යන බව විශ්වාස කළ හැකිය. එමෙන්ම නාවික හමුදාව මගින් සිදු කළ ගවේෂණ කටයුතුවලදී හෙළි වූයේ මීට 18.3ක ගැඹුර දක්වා බීමට හැකි පිරිසිදු ජලය හමුවන බවත්, එතැන් සිට ගැඹුරට යන විට ජලය ක්‍රමක්‍රමයෙන් ලුණු රස ගන්නා බව සහ ලිඳ පතුලෙහි ඇති ජලය ලුණු සාන්ද්‍රණයෙන් ඉතා අධික බවත්ය. ලිඳ පතුලේ අතීතයේදී ලිඳ තුළට දමන ලද කරත්ත තුනක කොටස්ද දැක ගැනීමට හැකි විය. මෙම ලිඳම මෙම ප්‍රදේශයේ පවතින ස්වභාව ධර්මයෙන් උරුම වූ ඉතා වටිනා ජල සම්පතක් මෙන්ම පැරණි ජනප්‍රවාද හා සම්බන්ධ දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා වූ ස්ථානයක් බැවින් මෙම ලිඳ අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සහ ඒ අපවිත්‍ර කිරීමෙන් වැළකීම අප සියල්ලන් සතු වගකීමයි.